Hi friends, adat mama gruhaniyanta godak wedagath wenna video ekak thamai aragena aave. Ada mama kiyala denna hadanne hemowatama watina vidhiye podi podi tips tikakot. E wageema Google Maps recipe ekakot man genath tiyenawa. Me video eka balanna kalin man oyala hemowatama godak stuti karanna one. Hethuwa thamai blender tips video ekin passe godak yalo mage channel ekath ekak ekathu wela innawa. Oyala hemowama mage channel ekata aadareen piligannawa. ඔයාලා මම දාන වීඩියෝස් දෙකටම බලන්න ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න එතන මේක මට ලොකු හයියක් ඔයාලගෙන් කමෙන්ට් කරන්න මොනවරි වැරද්දක් තිබ්බත් ඒකත් මට කමෙන්ට් එකේ කියන්න ඊළඟට අපි වීඩියෝ එක බලමු මම මුලින්ම ගෙනාපු ටිප් එක තමයි කොහෙල්ල ගෙවිච්ච පිහිය කොහොමද හරියටම සුද්ධ කරන්න කියලා බලමු මම මේ පිහිය පාවිච්චි කරලා පොලොස් ගෙඩිය කපා ගත්තා ඊට පස්සේ කැසල් මුවත් කපා ගත්තා ඒ හින්දා තමයි මේ පිහිය මෙච්චර ජරා වෙලා තියෙන්නේ අපි දැන් බලමු මේක කොහොමද අපි ලේසියෙන් යවා ගන්න කියලා ඒකට මම අරගෙන තියෙන පාවිච්චි කරලා අයින් කරපු තේකොළ. මේ තේකොළෙන් මේසෙෙන් දෙකක් විතර අරගන්නවා. ඊළඟට මේ තේකොළටම දාගන්නවා පොල් තෙල් මේසෙෙන් දක් විතර. පොල් තෙල් ටික එකතු කරාට පස්සේ මේ දෙකම හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊළඟට කෝහ කැලක් පාවිච්චි කරලා තමයි මම මේ පිහි අතුල්ලන්න යන්නේ. බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි කොහෙල්ල ඔක්කොම මේ බ්‍රෂ් එක ගේවිලා බ්‍රෂ් එකත් විසි කරන්න වෙනවා. මේ විදිහට කෝහ කැල පාවිච්චි කරලා අපිට මේක ලේසියෙන් යවා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති පිහියේ තියෙන කොහෙල්ල කොච්චර ලේසියෙන් ගෙලවිලා යනවද කියලා. සමහරක අය ඉන්නවා එයාලා පිහිය අලනවා ගින්දරට. ඒ වෙලාවට කොහෙල්ල යන්නේත් නැහැ පිහිය කළු වෙනවත් එක්ක. ඒකට වඩා මේ ක්‍රමය නම් ගොඩාක් ලේසි ඇත්තටම. මේ විදිහටම දෙපැත්තම තියෙන කොහෙල්ල ටික හොඳට අතුල්වලා යවා ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේක කොච්චර හොඳට වැඩ කරනවද කියලා ඔයාලා ට්‍රයි කරලා බලන්න ඊළඟට මේ පිහිය හේදුවට පස්සේ මම ඔයාලට පෙන්වන්නම් පිහිය හේදුවට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ හොඳට පොලිෂ් වෙලා තියෙනවා මේ පිහිය මම තවත් ටිකක් අතුල්ලනවා දත් පෙහෙ ටිකක් දාලා මේ විදිහටම අපිට ගෙදර තියෙන අනිත් පිහි ටිකක් දත් බෙහෙ දාලා හොඳට හොද ගන්න පුළුවන් අපි එහෙම කරනකොට පිහියට අලුත් පෙනුමක් එනවා මේ පිහිය අතුල්ලලා හොයදුවට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ මේ ටිප් එක ඔයාලට යූස් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න මම ගෙන අපි ඊළඟ ටිප් එක තමයි බෝතල් හොදන විදිහ යාළුවෙක් මගෙන් ඉල්ලලා තිබ්බ උණු වතුර බෝතල් හොදන විදිහක් මේ වගේ ප්ලාස්ටික් බෝතල් හොදගන්න විදිහටම තමයි අපි උණු වතුර බෝතලේ හොදගන්න එකත් මේ බෝතලෙන් තමයි මම එලකිරි ගේන තියාගෙන ඉන්නේ මම මේ බෝතල වලට පෙන්වන්න හේතුව තමයි මේකේ අර ඇතුලේ තියෙන සුදු සුදු කෑලි එහෙමම පේනවා. ඇතුලේ තියෙන සුදු පාට කෑලි ඔකම ගෙලවෙලා ගිහිල්ලා මේ බෝතලේ පිරිසුදු වෙන හැටි පෙන්වන්න ඕන හින්දා තමයි මම මේ බෝතලේ තෝරගත්තේ. ඒකටත් මම අරන් ගත්තේ පාවිච්චි කරලා අයින් කරපු තේකොළ. මේ වගේ පොඩි භාජනයකට තේකොළ ටිකක් දාගන්නවා. පාවිච්චි කරලා අයින් කරපු එකම දාගන්න අලුත් ඒවා නම් දාගන්න එපා. දැන් මේ තේකොළට වතුර ටිකක් එකතු කරලා හොඳට මේක මිශ්‍ර කරගන්න ඕනේ. ඊළඟට මේ මිශ්‍රණය බෝතලයට දාගන්නවා. දැන් මේ බෝතලේ මූණේකින් වාලා හොඳට හොල්ලන්න ඕනේ. හයියෙන් දෙපාරක් තුන් පාරකට විතර මේ බෝතලේ හොඳට හොල්ලා ගන්න. අපි මේ විදිහට හයියෙන් හොල්ලනකොට මේකේ තියෙන ජරා ඔක්කොම එහෙමම ගෙලවිලා එනවා. මේ විදිහටම දෙපැත්ත හරව හරව හොල්ලා ගන්න මේ බෝතලේ. දැන් මේ තේකොළ මිශ්‍රණය විසි කරලා හොඳට බෝතලේ හොද ගන්න ඕනේ. වතුර දාලා මේ බෝතල හේදුවට පස්සේ මම ඔයාලට පෙන්වන්න මේ බෝතලේ තියෙන විදිහ. ඔයාලට දැන් පේනවා ඇති මේ බෝතලේ කොච්චර පිරිසිදු වෙලා තියෙනවද කියලා. මේ විදිහම තමයි ඉස්කෝලේට ගෙනියන බෝතල් ඒ වගේම උණු වතුර බෝතල් එහෙම හොදා ගන්න ඕනේ. ඊළඟට මේ බෝතලේ තියෙන කඩගව ඔයාලට පුළුවන් බ්‍රෂ් එකක් පාවිච්චි කරලා මේ කුණු ටික යවා ගන්න. ඊළඟට මම ගෙනාම ටිප් එක තමයි බිත්තර තම්බන එක. ගොඩාක් වෙලාවලට අපි තම්බඹ බිත්තරේ කටු අයින් කරනකොට කටුත් එක්කම ගෙලවිලා එනවා බිත්තර මදක්. එහෙම නැතුව හරියටම වෙන් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඒකට අපි බිත්තර තම්බනකොට වතුරට පොඩි දෙහිකැලක් දාන්න ඕනේ. අවශ්‍ය පමණ ලුණු කුඩි ටිකක් දාලා මේක තම්බ ගන්න ඕනේ. දැන් මේ බිත්තරේ තෙම්බිලා තියෙන්නේ. මේක නිවුනට පස්සේ මම ඔයාලට පෙන්නන මේක ගලවන විදිහ. මේ විදිහට පොඩි තට්ටුවක් දැම්මත් අපිට පුළුවන් මේ බිත්තර ටික ලේසියෙන් ගලව ගන්න.
මේ ක්‍රමයට ඔයාලට වටිනවා කියලා මං හිතනවා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඊළඟ ටිප් එක තමයි බිත්තරය කල් තබා ගන්න විදිහ. ඒකට බිත්තර ටික හොඳට හොදලා පිහදා ගන්න ඕනේ. මම මේ බිත්තර දෙකම කල් තබා තියාගන්නේ නම් නැහැ. හැබැයි ටිප් එකක් විදිහට කියන්න ඕන හින්දායි මම මේ දෙකම අරගත්තේ. බිත්තර වැඩිපුර ගේන දවස්වලට මේ විදිහට කරගන්න. සමහරක් අය බිත්තර ගොඩක් ගේන දවස්වලට ඒක ෆ්‍රිජ් එකේ දානවා. එහෙම බිත්තර ටික ෆ්‍රිජ් එකේ දාන්න එපා. මොකද කිව්වොත් බිත්තර කටුවල ගොඩක් බැක්ටීරියාස් තියෙනවා. ෆ්‍රිජ් එකේ තියෙන සීතලට මේ බිත්තරේ තියෙන බැක්ටීරියාස් තවත් පෙතිරෙන්න පුළුවන්. ඒ හින්දා මං කියන මේ ටිප් එක පොඩ්ඩක් ෆලෝ කරලා බලන්න. බිත්තර ටික හොදලා පිහදෙමට පස්සේ වටේටම තෙල් ටිකක් තවරා ගන්න ඕනේ. ඊළඟට මේ බිත්තර ටික දාන්න පුළුවන් විදිය වාජනයකට මේ බිත්තර ටික දාලා වහලා පෙත්තකින් තියාගන්න. ඊළඟට මම ඔයාලට ගෙනත් තියෙන්නේ කුකුල් මස් රෙසිපි එක. ඒකට pan එකක් රත් කරලා පොල් තෙල් මේසෙ හින්දක් විතර දාගන්නවා. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ කුරුඳු පොති කෑලි දෙකක්, වෙනසල් දෙකක්, කරමුණටි හතරක් විතර, ගම්මිරිස් හට තේ හින්දක් විතර, ඊළඟට සූදුරු තේ හින්දක්. මේ ටික දාලා හොඳට බෙද ගන්න ඕනේ. මේ ටික රන්වන් පාට වෙනකන් හොඳට බෙද ගන්නවා. ඊළඟට මේකටම දාගන්නවා ගාගත පොල්. පොල් බෑයකින් ගත පොල් තමයි මේ තියෙන්නේ. මේ ටිකත් අපි රන්වන් පාට වෙනකන් හොඳට බෙද ගන්න ඕනේ. ඊළඟට කරපිංච ටිකක් විතර දාගන්නවා. ඊළඟට මිරිස් කුඩු මේසෙන්දි දෙකක් විතර දාගන්නවා. තුන පහ කුඩු තේහෙන්දි එකහමාරක්, කහ කුඩු තේහෙන්දි කාලක්. මේ ටික එකතු කරගත්තට පස්සෙත් හොඳට බෙද ගන්න ඕනේ මේ ටික. ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගන්න, නැත්නම් මේක කරවෙන්න බලනවා. ඒ වගේම මිරිස් කුඩු දානකොට සෙරණෝ අඩිවෙඩි කරගන්න. මේ විදිහට හොඳට බෙදුනට පස්සේ ලිප ඔෆ් කරගන්න ඕනේ. දැන් මේ මිශ්‍රණය නිවනකම් වෙනම භාජනයකට මාරු කරලා තියාගන්නවා. දැන් මේ මිශ්‍රණය නිවිලා තියෙන්නේ. මම දැන් මේක බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් මේ මිශ්‍රණය පෙත්තකින් තියාගන්නවා. ඊළඟට භාජනයක් රත් කරලා තෙල් මේසෙන්දි දෙකක් විතර දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයක ලුණු ගෙඩි දෙකක් විතර හීනියට කපලා දාගන්නවා. ඊළඟට ලුණු ටික මේ වගේ රන්වන් පාටට මෙලවිලා එද්දිම අපි මේකට ඉංග්‍රීසි සුදුළුන් පේස්ට් වලින් තේහෙන්දි එකහමාරක් විතර දාගන්න ඕනේ. ඊළඟට කරපිංචි ටිකක් දාගන්නවා. ඒ වගේම අමු මිරිස් කරල් තුනක් විතර මේ විදිහට දෙකට කපලා දාගන්න ඕනේ. අමු මිරිස් ටිකත් සෙරණු අඩුවඩි කරගන්න. දැන් මේ දේවල් ටික හොඳට තෙම්පරත කරගන්න ඕනේ. ඊළඟට ලොකු තක්කාලි ගෙඩි දෙකක් විතර පොඩියට කපලා දාගන්න ඕනේ. ලුණු තක්කාලි එහෙම වෙඩින් දාන තරමට මේ කුකුල් මස් කරිය ගොඩක් රසයි. දැන් මේ තක්කාලි ටික තෙම්බෙනකම් විනාඩි දෙකක් විතර මූඩියකින් වහලා උයා ගන්නවා. දැන් මේ වේලාවේදී අපි දාගන්න ඕනේ බ්ලෙන්ඩ් කරලා අරන් තියපු මිශ්‍රණය. ඊළඟට බ්ලෙන්ඩර් කප් එක හොදගෙන ඒක තියෙන වතුරත් දාගන්නවා. ඊළඟට හොදි අවශ්‍ය ප්‍රමාණයට වතුර ටික දාගන්න. ලුණු කුළු ටිකත් එකතු කරලා මේ ටික හොඳට මිශ්‍ර කරගන්නවා. ඊළඟට විනාඩි 5ක් විතර මේක මූඩියකින් වහලා උතුරවා ගන්න ඕනේ. මේ වගේ හොදි ටික හිඳුනට පස්සේ අපි මේකට දාගන්න ඕනේ කුකුල් මස් කෑලි ටික. මේ විදිහට හොදි ටික හිඳෙන්න ඕනේ. කුකුල් මස් කෑලි ටික දෙමට පස්සේ මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊළඟට මූඩියකින් වහලා මේ කුකුල් මස් ටික හොඳට උයා ගන්නවා. හොදි ටික හිඳෙන්න ඕනේ. ඒ වගේම තෙල් ටික පෑදෙන්න ඕනේ. එතකොට තමයි මේ කුකුල් මස් කරේ ගොඩක් රසර තියෙන්නේ. කුකුල් මස් උයනවා නම් මේ විදිහට උයලා බලන්න. ඇත්තටම මේක ගොඩක් රසයි. ඒ වගේම සුවඳයි. ඔයාලා මං ගෙන අපිට ටිප්ස් වලට වගේම රෙසිපි එකටත් කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන යාළුවනේ. ඔයාලගේ ලයික්ස් තමයි මට ඊළඟ වීඩියෝ එකට යන මොටිවේෂන් එකක් විදිහට උදව් කරන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ වීඩියෝස් බලන හැමෝටම ගොඩාක් ස්තුතියි.